බඹහින්න බෙලිකුල්ලේ ප්‍රදේශයේ දිනක් තුළ සංචාරය කළ හැකි ස්ථානය අතර නම් පෙරේ ප්‍රදේශයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මෙහි එකවරම වෙනස් වන දේශගුණික රටාව සහ සෞම්‍ය දේශගුණය ඔබට මෙරට අන් කිසිදු ස්ථානයකට සමකර නොහැකි. වාය දූෂණය ඍණ අගයක් ගන්නා කලාපයක් ලෙසද මෙම ප්‍රදේශය හැඳින්වූ හැකි අතර නමුත් ඔබ නම්පේරෙල් හරහා ලෝකාන්තයට පිවිසීමට අදහස් කරන්නේ නම් එය නීති විරෝධී සංචාරක කටයුත්තකි. තවද හෝටන් තැන රක්ෂිතයට ඇතුළුවන තහනම් කරන ලද මාර්ග අතර ප්‍රධාන වන්නේ මෙම මාර්ගයයි. ඒ අනෙක් තහනම් කරන ලද මාර්ග සාපේක්ෂව වැඩි දෙනෙකු ඇතුළුවන මාර්ගය නිසාවෙන් සමහර ස්ථානවලදී රක්ෂිතය තුළ මාර්ගයේ ගමන් ගන්නා විට මනාව ගල්ඇල්ලූ මාර්ග කොටස් දක්නට හැකිය. ඒ පෙර අධිරාජ්‍යවාදී යුගයේ තුල සුදු ජාතිකයන් භාවිතා කරලද අසුන් පිට යැමේ මාර්ගයන් ඔබ ඉහළගම හරහා නම්පේරියල් වසුආයේ නගරයක් කොටසකට පිවිසීමට කිලෝමීටර එකහමාරක් පමණ සිටියදී අදටද එම පැරණි මාර්ග කොටස් මනාව දැකගත හැකි. ඔබ අනිවාර්යයෙන්ම ජවසම්පන්න මෝටර් සයිකලයක් හෝ ෆෝර්-වීල් වාහනයක් පඹහින්න දෙසින් ප්‍රධාන මාර්ගයේ සිට නම්පේරියල් වසුආයට ඇතුල් වීමේදී යොදාගත යුතුවන්නේ මාර්ගය සම්පූර්ණයෙන්ම තාර හෝ කොන්ක්‍රීට් කර නොමැති නිසාය. ආහාර පාන ඔබ රැගෙන ආ යුතු වේ. නම්පේරියල් තේ කර්මාන්ත ශාලාව අසලදී ඔබට විශේෂිත අවසරයකින් තොරව තවත් ඉහළට ගමන් කළ නොහැකිය. ඊට හේතු මෙම වතුයාය පෞද්ගලික වතුයායක් වීමයි. තේ කර්මාන්ත ශාලාව අසලට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 9ක පමණ දුරක් පවතී. වතුයායේ ඉහළම කොටසෙහි සංචාරක බංගලාව අසලට දුර කිලෝමීටර 21ක් පමණ වේ. සංචාරක බංගලාවට මීටර 800ක් පමණ ආසන්න වත්තේදී ඔබට හමුවන 33 වැනි වංගුව අසලින් ආරම්භ වන අඩිපාරේ පැයක පමණ සංචාරයක් පසුව ගලගම ඇල්ලට ළඟා විය හැකිය. හෝර්න් තැන්න හෙවත් මහහෙළිය හෙක්ටයාර 3000ක් පමණ විශාලයි. මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබර්ට් හෝර්න් නමින් හඳුන්වන ලබත් මහවැලි වල්ලවේ කැලණි ගංගාවල ප්‍රධාන පෝෂකය මේ වේ. 1969 ස්වාභාවික රක්ෂිතයක් ලෙසත් 1988 මාර්තු මස විනෝද උද්‍යානයක් ලෙසත් නම් කරන ලදී. මෙරට පයින් ඇවිද යා හැකි එකම වනෝද්‍යානය නම් වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000 මිලිමීටර 5000 රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් පමණ වේ. ලොව බොහෝ වනාන්තරවල බලපාන ෆස්ටයි බ්ලැක් සත්‍යය හෙවත් වනාන්තරයේ වියලීම මෙහිද දැන් ආරම්භ වී ඇති බව විද්වතුන්ගේ මතයයි. ඊට ප්‍රධාන හේතුව ගෝලය උෂ්ණත්වය ඉහළ යාමයි. ඔබ ලොව කුමන සංචාරයක නියැලුණද පාසටනත් සමනත් තබා පැමිණීමට මතක තබා ගන්න.